මේ කාරණා කෙරුණත් නැතත් මං ආනන්දට ඇත්තම කියන්න ඕන. පොඩි ප්‍රශ්නයක් උඩ මං වයිෆ් ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. එතකොට දැන් ඒ නෝන කොහෙද ඉන්නේ? එයා වෙනම ගෙදරක ජීවත් වෙනවා. තුවත් එක්ක. පුතා තමයි මගෙත් එක්ක ඉන්නේ. එදත් මට ඔය ගැන හිතුණා. ඒත් ඉතින් එකපාරටම ආන්න හොඳ නැහැනේ. मैंने सुना हम मनो मना कर दे रहे हैं वादे की रात ये पमादा नहीं यहाँ हम रास्ता वक्त करने के नहीं ये हिंदा के आठ इक्कर पास नहीं अपने में यहाँ हम तो जीवन के ना क्यों बड़े तरह गंदे पामहत्ते दिन न दे महल लो एक तरह का नेती जीवित है मन संतोष है मिगार माली नांगुना यहाँ पतला में पीती है पेनो එලම යගේ අම්මා ජීවතුන් අතර ඉන්න නිසා ඒතනත්තිගේ අදහස් දැනගත්තා නම් නේද හොඳ නෑ නෑ එයා විරුද්ධ වෙන එකක් නෑ ඒ වුණාට මහත්තයෝ මං ඒ ඇත්තත් හම්බෙලා කතා කරනන් නේද හොඳ ඒක ඉතින් ආනන්දගේ කැමැත්ත මට ඉතින් අනිත් එක ආනන්ද මුකුත් මේකේ හංගන්න දෙයක් නෑනේ කොහොම වුණත් මේ මංගල්‍ය කෙරුණොත් केमा नावती न गिदर मेक तमारी ये उनाट महत्त्व मेवा आवट गियाट कोरला बैने हमोगे म कमेत्त तीन दिपाय नेताम पहु पहु वेन कोटा नोय कुत पुरस नेत्वीनो अनिक मगे नंगी कमेत्त तीन दत्ते पाय ये मने द महत्त्व बोंडानंद बील अभी कूल लगे कथा कर मुकदमा उमटेलाती है अने मंद शानी अने मंद मट में मुना वेन्ने अनुवाद कियला ඒ මොකද? ඌ කරන වැඩ නම් ටිකක් අමුතුයි තමයි. ඒ වුණාට මට හිතෙන්නේ ඌ නරකෙක් නෙමෙයි කියලා. ඔයා මට කියන්නේ මේ පිස්සර කැමති වෙන්න කියලාද? අපේ අයියලා එහෙම මේක දැනගත්තොත් හොඳටම බය වෙයි. එහෙම නැත්තම් ඉතින් උඹට අර ගමේ කොල්ලට කැමති වෙන්න වෙයි. ඊට වඩා හොඳ නේද ඌගෙන හිතන එක? මට නම් ඌගේ හොඳ පැත්තකුත් පේනවා. ඒ මොකද්ද? ඌ කෙලිම වාගෙන හොයලා බල ඔයාගේ ගෙදරටම කතා කරපු එකේ ලොකු අවංකකමක් තියෙනවා. ඇයි බං ඔයාගෙන ඔච්චර හිතන කෙනෙක්ව නිකන් වීසි කරලා දාන්න ඔගේ කතා කරන්නේ? වා කියන කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා තමයි. අනිත් එක යාගේ තාත්තා ලක්කල ටිකක් හොඳ පාටයි. තවත් එයාලගෙන හොයලා බලන අපි අයගේ කොළඹ එනවා කිව්වා. මහිතන්නේ මෙලහකටත් ඇවිල්ලා ඇති. හරි. දැන් මොකද උඹේ තීරණේ? බලමු. ඉස්සෙල්ලා ලොකු අයගේ ප්‍රශ්න ටික විසඳගත්තා වේ. ඒ කියන්නේ ගෙවල් වලින් කැමති වුණොත් උඹත් කැමති. ඔයා කැමති දෙයක් හිතාගන්න. හරි හරි හරි. निकाम बोरुओ नैने वो ये पैन ने बड़ा ला माल लेंगे लिए था कुछ वटे इतने क्या मतलब तीबल थी ना इतनी मौका था हाँ तब क्या क्या ला खाना है ना अपो ऐसे देंगी तीन केंद्र रात गले पे नहीं इंदा मेकट बाधा नैतमा
නෝනලාගේ අදහස මොකද්ද දන්නේ? මම තාම ওই ගෑන ළමයව දැකලත් නැහනේ. ඉතින් මම කොහොමද වචනයක් දෙන්නේ? ඒකත් ඇත්ත තමයි. කේම වරදක් ඇති ගෑන ළමෙක් නෙමෙයි අම්මා. රොමීසුත් එයාගෙන හොයලා තියෙනවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද? අපේ පවුල් දෙක ගොඩක් වෙනස්. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ තමයි. වැඩ බෝ වෙගෙන එනවනේ. එහෙනම් මං ගිහිල්ලා එන්න. කරපු සත්කාරවලට බොහොම ස්තුතියි. අනේ ඔක මොකද්ද? අපි දන්වලා එවන්නම්කෝ. හොඳයි නෝන. අම්මා මොනවද මේ ගැන හිතන්නේ? හිතන්න දෙයක් නෑ ආයෙෂ්. මේ මනුස්සයාගේ හැටි දැක්කම පවුලේ හැටි හිතා ගන්න පුළුවන්. මිනිස්සු අපිට හිනාවේ. මේ වගේ මිනිස්සු අපේ පවුලට ගාව ගන්න පුළුවන්. ඒත් අම්මා. ඒත් මේත් නෙවෙයි. ආයෙෂා කසාදයක් කරගන්නවා කියන්නේ අපේ પરම්පරාවට තව නෑද පරපුරක් එකතු වෙනවා කියන එක. මේ මිනිස්සු අපිට ගැලපෙන්නේ නෑ. එච්චර. दुराक्सी මම් පුතාට තේපක් හදාගෙන ඉන්නම් ගිහිල්ලා අනේ නංගි දෙදින් ඉස්සර කරා ඉතින් පුතේ කොහොමද කට්ටි හොඳද වරදක් නැහැ අපේ අම්මේ විලන්දාරියා නම් බොහොම හොඳයි මං කෝකටත් කේන්දර කෝපියක් අරගෙන ආවා ඒක හොඳයි ඒවත් බලාලම තීන්දුවක් ගන්න පුළුවන් නේ ඒ වුණාට පරහක් නම් තියෙනවා පරහ මොකද පුතේ කිව්ව කතාව තේරෙන්නේ අපේ අම්මේ ඊ අම්මයි තාත්තයි දික්කසාද වෙලා වෙන වෙනම ඉන්නේ එකයි මෙතන තියෙන පුරස්නේ මට ඒකවත් එකතම යන්න සිද්ධ වුණා මේ එහෙනම් ඒක තමයි අම්මා නැතු දුවේ කාල් මොවි මහත්තයා නම් මේ කටයුත්තට බොහොම කැමති ඒ වුණාට ඒ නෝන නම් ඒ තරම් කැමති නෑ වාගේ नागरिक යාත කරදරයක් වෙයිද කියලායි මට බයයි. කොයි කටක් අපි කීමටත් කියලා බලමුකෝ. එයා මොන තීන්දුවක් ගනීද කියලා අපි දන්නේ නෑනේ. එන හැටියක් බලන්න.
क्यों तेरे नो आट ए आप गेलपन मिनस नवे मिचर के तेरूंगा अन्न बेरदो आट ताता मेकट कमती मत कमती ऐ अम्मट कमती नहीं पेरे कार ओयात्म मोडे ताता अम्म का साधु बंद पेगा मोड कम पेर दील कार परस्य में कथा करना मुन देखिए हेदन मीन हेक ना नवे वच्चन ओणिना ओण मगल करगा अम्मट वच्चर मे की अवेन मुना की आनद मट नांगी तेने अम्मा मट आदर याक नहीं किया अम्मा हेमदाम हेतु अम्मा की कमेत सतुट के वितर आप कमकने अम्मा मेक डाक मैं तीन मम्मी अदा साइन कर गाना अम्मा दुख पे पुते वागे सातुर के मैं ते करना हम विरुद्ध नहीं वागे सातुर से मम बात करने अम्मो यार तब तक क्या नहीं माव सातुर करना मंत्री
ඔයා මට කැමති නැහැ. එහෙනම් ඉතින් මොනා කරන්නද නේද? කමක් නැහැ. ඇයි කරුල්ලා? නවතින්න. තමුසන මාර පොරක් තමයි. ඇයි ඔයගොල්ලෝ මට වැහි කුරුල්ලා කියන්නේ? ඉතින් අපි වාගේ නමවත් දන්නේ නැහැ නේ. එදා වැස්ස දවසේ හම්මුනේ ඉඳ තමයි ඉතින් අපි වලට වැහි කුරුල්ලා කියන්නේ. Sorry sorry sorry. ඔයගොල්ලෝ ඉතින් මගේ නම ඇහුවෙත් නැහැ නේ. මම මිගාර. එතකොට ඔයා? මම ශානි. මිගාර. මරු. මිගාර කේමා. කේමා මිගාර. හරියට පරණ බණ කතාවක් වගේ නේ. ශානි පිස්සු විකාර කියවන්න එපා. හරි. දැන් ඇයි මට කතා කළේ? අයියෝ හොඳටම ෂුවර්. කවදාවත් ගැළමගේ ඇඟිල්ලක්වත් අල්ලලා නැහැ නේ. මම මොකටද ගෑන් ළමයිගේ ඇඟිලි වලින් අල්ලන්නේ? හරි දැන් ඕක අහන්නද මට එන්න කිව්වේ? නෑ නෑ. මෙයා කියන සලකා බලන්නම් කියලා. එහෙනම් අප්සෙට් ගන්න එපා හොඳේ. ඔයා ඇත්තමද කේම? ඔව් වගේ නේ. මලක වලමක් නෑකෝ. උඹලට ලව් කරන්න පෙරක දෝරුවක් තෝයිද? දැන් හරිනේ. වැඩේ හරි ගියාම ඉතින් මටත් සලකන්න ඕනේ. මේ හරියද ඒව බලන්න පුළන්නේ වැඩේ හරි ගියාම? නේද කේම? නෑකෝ. ඒ පාර මුන් දෙන්නක දාලා මාව බයික් කරන්න හදනවා. හොඳයි ගන්න. කේන්දර හොඳද මයි පුතේ? කේන්දර දෙක නම් අන්තිම හොඳයි. හොඳට ගැලපෙන කේන්දර දෙකක් කියලා තමයි නැකත් ගෙදර දරුසරි මහත්තයා කිව්වේ. දැන් ඉතින් අපි මොකද කියන්නේ? මොනවා කියන්නේද? කේන්දර දෙකත් හොඳට ගැලපෙනවා නම් නංගී කැමැත්ත හරහා ඉතින් එහාට දැනුම් දෙන එක නෙතියි. ඒක හරි.